ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිටම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල මුළු රටම හරිමගට ජාතික ප්‍රකාශනය පක්ෂ 11ක සහභාගීත්වයෙන් එළිදකි පස්වෙනිදායින් පසු විදුලි කප්පාදුවක් හෝ ඉන්ධන හිඟයක් නැහැ ජනපති සහතික වෙයි අද වගේ හෙටත් පැය 7මාරක් විදුලිය කපයි. අද දිවයින පුරා ඉන්ධන පෝලින්. කාඩිනල් හිමි ජිනීවා යයි. මානව හිමිකම් මහකොමසාරිස්වරියත් හමු වෙයි. රජය ගැන 90%ක් තෘප්තිමත් නැහැ. රට ගැන 94%ක් අසතුටෙන්. ආර්ථිකය දුර්වල බව 83%ක් කියයි. නවතම සමීක්ෂණයක් එළිදකි. නය ප්‍රතිව්‍යුහගත කළේ නැතිනම් රට අනාතයි ආචාර්ය හර්ෂද සිල්වා කියයි ඉන්ධන විදුලි බඩු මිල නැමැති ගහින් වැටුණු මිනිහට සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජන අනි රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡාවල දෙවන වටය හෙට යුක්‍රේනයේ ප්‍රධානතම රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක් අමරිකානු අහස රුසියාවට තහනම් කකියු බලය රුසියාවට රාත්‍රි ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකින් සහ නියෝජිතයින් අද මුළු රටම හරි මගට නමින් ජාතික ප්‍රකාශනයක් එළි දැක්වීමට සහභාගී වුණා මුළු රටම හරි මගට නමින් පක්ෂ 11න් ජාතික ප්‍රකාශනයක් එළි දැක්වීම අද සිදු කෙරුණා ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාජ් ඉම්පීරියල් ශාලාවේදී ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ජාතික කොංග්‍රසය පිවිතුරු හෙළවුරුමය ශ්‍රී ලංකා මහජන පක්ෂය විජයදරණී ජාතික සභාව එක්සත් මහජන පක්ෂය සහ යුතුකම ජාතික සංවිධානය එක් වුණා මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂ දිගුකාලීන මධ්‍යකාලීන අපට ප්‍රෝග්‍රෑම් එකක් වමනා වේ මේ තත්වයෙන් ගැලවීමට නම් ආර්ථික වශයෙන් අලුත් ක්‍රම සම්පාදනයකට යා යුතුයි. හිතන්නේ අද අපි මේ පෙරණ ප්‍රශ්නයට අපි උත්තරයක් හොයන්න ඕන. ඒ උත්තරය අපේ තියෙන පවුලේ හයියෙන්වත්, පුජ්‍යල චරිතවල ආචාර මහාචාරකමකින්වත් නෙවෙයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ රටට ආදරය කරන සියලු දෙනා ජාතික මණ්ඩලයක් විදියට එකතැනකට ආවොත් පමණයි. අපි පක්ෂ 11න් රටට දෙන පණිවිඩය තමයි අපි එකතු වෙමු කියන එක. ඒ එකතුව තුළ ගැඹුරු සංවාදයක්, ගැඹුරු එකමුතුවක් තිබෙන ආර්ථික අර්බුදයට වග කිව්වත්තේ කවුද කියන ප්‍රශ්නය සොයමින් ප්‍රශ්නයට මුල්ලු පිරිස් පිළිබඳව හෝ දේශපාලඥයින් හෝ ආණ්ඩු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නොවේ මා හිතන්නේ. අද අපසතුව තිබෙන්නේ අද රට මුහුණ දී තිබෙන තත්වයෙන් රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් කුමක්ද වැඩපිළිවෙල කියන ප්‍රශ්නයයි. පක්ෂ ભેද නොතකා අනිකුත් සියලු ભેද අමතක කරලා කළු සුදු බලන්නේ නැතුව අපි වහ වහ එක් වී එක වටමේසයකට යා යුතුයි. ඒ ආණ්ඩුවක් විශේෂයට ඉටු කළ යුතු දෙයක්. ඉතිහාස කවදාකවත් විදේශ වත්කම් සංජිතය මේ විදිහේ අවමාපයකට ඇදගෙන යන්න තිබුණේ නැහැ. වෙනම මේ වෙන ගහගෙන යන්න පුළුවන් වුණා මේ සාධක හතරෙන් එකක් දෙකක් විතරයි විනාත්මකව බලපෑවේ. තව එකක් දෙකක් තිබුණා අපි ණයට ණයට දොර වියදම් කරන කිරිපිටි පොළ මිනිස්සු ණයකාරන් දොර වියදම් කරන අපල් ගන්න මිනිස්සු දැන් අපේ ජීවන රටාව අභියෝගයට ලක් කරනවා ඉදා ශ්‍රී ලංකාව මූණ දෙන දැවැන්තම අභියෝගය අපි හමු වෙ තියෙන්නේ විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදි නම් හරි මග කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳගන්න ඕනි ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නෙක කියලා පිළිගන්න ඕනි දැනට රට තුල පවතින ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව වහ අවසන් කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා
ඒ අනුව ලබන පස්වනදා සිට රට යලි සුපුරුදු මගට ගමන් කරනු ඇතැයි ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවා. කෙසේ වෙතත් අදත් දිවයින පුරා දිගු ඉන්ධන පෝලින් දක්නට ලැබුණා. ඉන්ධන හිඟයට දැන් මාසයකට අධික කාලයක් ගෙවි ගිහින් තිබෙනවා. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පස්වනදා සිට විදුලිය කපන්න එපා කියලයි. ඒ වගේමයි ආපසු ඉන්ධන හිඟයක් ඇති වෙන්න බැහැ කියලත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. තෙල් හිඟය පිළිබඳව විදුලිය විසන්ත කිරීම පිළිබඳවත් සාකච්ඡාවක් කරා. ඉතින් ජනාධිපතිතුමා ඒක මැදිහත් වෙලා කතා කළා. තෙල් හිඟයක් නැතුව තෙල් පවත්වාගෙන යන්නත් විදුලිය විසන්ද කිරීමක් නැතුව විදුලිය පවත්වාගෙනත් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා උපදෙස් දුන්නා. පස්වෙනිදාන් පස්සේ අපි විදුලිය විසන්ද කිරීමේ නැතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ලෑස්ති කරනවා. අඛණ්ඩව තෙල් සපයන්න අවශ්‍ය කරන නියෝග ටික ජනාධිපතිතුමා දීලා අවශ්‍ය කරන මුදල් ටික හොයලා දීලා තියෙනවා. එහිඳ මේ ප්‍රශ්නේ විසඳේ කියලා අපි විශ්වාසයක් තියෙනවා. මුළු අවුරුද්ද පුරාම තෙල් දෙන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමා රැස්වීමක් ඇඳෙවා මම විශ්වාස කරනවා සාර්ථක වුණා කියලා. කෙසේ නමුත් ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම අතර ඇති මාෆියාව සහ ගසා කෑම ගැන සමගි ඒකාබද්ධ වෘත්ති සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙසේ පැවසුවා. දැන් කවුද පචය කියන කිතරක් නෙමේ කවුද ජනතාවගේ සම්පත් ඌරා කන දේවදත්තය කියන එක ජනතාවටම පේනවා. ඉන්දියා ආණ්ඩුවේ අද නියෝජිතය වෙලා තියෙන්නේ බලශක්තිය ඇමති උස්සන්න තියෙන ඔක්කොම උස්සන්න ව්‍යාපාරිකයට ඉඩ දීලා මිල උස්සන්න මේ වෙන විට තෙල් සංස්ථාට වැඩි රුපියල් 3ක් ලීටරයකින් අඩුයි LIOC එකට බෙදා හැරීමේ ස්ටෝරේජ් චාර්ජස් එකෙන් LIOC බෙදෙනකොට CPC බෙදෙනකොට රුපියල් 3ක් ගෙවන්න ඕනි ස්ටෝරේජ් චාර්ජස්. හැබැයි චීන වරායේ ඉඳලා කළුතර දක්වා බෙදනවා ඉන්ධන. බ්ලූමෙන්ඩ් වලින් ජටියෙන් තෙල් සංස්ථා බාන්නේ මෙක්ටික් ටොන් එකකට ඩොලර් 3ක් ගෙවලා ගබඩා ගාස්තු ලීටරයට 3ක් ගෙවලා IOC එකට මේ දෙකම නෑ 185ක්. ඉන්ධන හිඟය නිසා අදත් දිවයින පුරාම විශාල දිගු පෝලිම් දක්නට ලැබුණා. හතර පහක් විතර පොලිම ඉදලා තැ තෙල් ගහගත්තේ. දවස් දෙකක් වගේ තැ දුව තැගේ මේකේ. ඉතින් දුවන්න මාදිටවන් දෙයක් විතර දුවලා ගෙදර යන එක තමයි මේ බස් ආඩුව තෙල් නැති හින්දා. අය ආවන්ට ඉදර තෙල් ගහන්න ගියාම කරන්ට් එකක් නැහැ. පාර ජෙනියර් ස්ටාර්ට් නැහැ ෂෙඩ් එකේ. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ලංකමෙන් ඉන්ධන ලබා දෙන බව පැවසුවද මෙතෙක් ඉන්ධන ලබා දීමට කටයුතු කර නැති බවයි. අමාත්‍යාංශයේ පාර්ශවයෙන් අපි අද දිනේ බලාපොරොත්තු වුණා ලංගම හරහා ලබා දෙන ඩීසල් ටික අපිට ලබා දෙන්න කටයුතු කරාවි කියලා. අපි අද ඒ අවශ්‍ය නියාමන ආදරණ වලට අවස්ථා කීපෙදීම කතා කරා. අපිට දැනගන්න ලැබුණේ අද වන විටත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම සිකුරාදා වෙන විට බස් සේවාව පූර්ණ විදියට අඩාල වෙනවා. දුම්රිය දහවණේටද ඉන්ධන ප්‍රමාණවත් තරම් ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා. දැන් අද තවත් ඩීසල් නැවක් ඇවිත් එහි ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක් තියෙනවා. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 31ක් අද ගෙවා දමනු ලැබුවා. දැන් ගොඩබැමේ කටයුතු කඩිනමින් සිදු කරනවා. කලක් විදුලිබල මණ්ඩලය මහා අභිමානවත් වූ ආයතනයක් ලෙස පැවතුණා. එහෙත් අද විදුලිබල මණ්ඩලය රටටම බරක් වී අවසන්. මේද හුදේ කොවිඩ් වසංගතයට බැර කරන්න බැරි බව කිව යුතුයි. ජනතාවට විදුලිය දෙනවා වෙනුවට අද විදුලිය කපන වෙලාවයි අඳුරේ ඉන්න පැය ගණන තමයි විදුලිවල මණ්ඩලය නිවේදනය කරන්නේ. මේ විදුලි කප්පාදුවට සංචාරක කර්මාන්තයේ යෙදිලා ඉන්න අයට වගේම සාමාන්‍ය කර්මාන්තවල යෙදිලා ඉන්න අයටත් දැඩි බලපෑම් මෙල්ල වෙලා. ඇත්තටම ඩොලර් හිඟකම සහ ඒ නිසා හටගත් ඉන්ධන අර්බුදය තමයි මීට ගැටලුව බව බැලූ බැල්මට පෙනී යන්නේ. එහෙත් ඇත්තටම ඉන් එහා ගිය මාෆියාවක් තිබෙන බව අප නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා. හෙටත් පැය 7 හමාරක් විදුලිය කපනවා. අපේ රටේ විදුලි කප්පාදු සෑම වර්ෂයකම සිදු කරනවා. එක් කාලයක් තිබුණා පැය 8-10 පමණ විදුලිය කපපු කාල. ඒ කාලේ කොවිඩ් තිබුණේ නැහැ. ඩොලර් අර්බුදයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඉන්ධන හිඟ තිබුණෙත් නැහැ. නමුත් විදුලිය කැපුවා. කපපු කාලවලට හේතුව කිව්වේ වර්ෂාව නැති නිසා ජල විදුලි උත්පාදනය පහත වැටිලා කියලයි. එක්කෝ බලාගාරයක් බිඳ වැටිලා. මේ මොනව වුණත් ඒ අවස්ථාවලත් හදිසි මිලදී ගැනීම වලට තමයි ක්‍රියා කළේ. හදිසි විදුලි මිලදී ගැනීම සිදු කරන්නේ අපේ රටේ ඇති පෞද්ගලික ඩීසල් බලාගාර අයිතිකාරයින්ගෙන්.
ඒ මිලදී ගැනීම හරියට සමහරුන්ට ලොතරැයියක් ඇදුනා වගේ තමයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාද වරක් ප්‍රකාශ කළේ තමන්ගෙන් හදිසි මිලදී ගැනීම අවස්ථා 15කට ඉල්ලුම් කළ බවයි. එහෙත් අනුමැතිය දුන්නේ එක් හදිසි මිලදී ගැනීමකට පමණක් බවයි ඔහු පැවසුවේ. ගෙවුණු කාලයේ ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් ට්‍රිලියනයක් දක්වා වැඩි වී තිබෙනවා. ඇත්තටම මේ පාඩුව ඍජුව විදුලි බල මණ්ඩලයට එකතු වුණේ නැති වුණාට අන්තිමට විවිධ මාර්ගවලින් කැරකිලා ඒ බර උසුලන්න වෙන්නේ සමස්ත ජනතාවටමයි. ගල් අඟුරු සහ ඉන්ධන මත යැපෙන මේ විදුලි බලය පුනර්ජනනීය විදුලි බලය බවට පත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් වහා ඇරඹිය යුතුයි. එසේම ඇත්තටම මේ ආයතන පාඩු ලබන්නේ ඇයි, ලාභ ලබන තැනට ගෙන එන්නේ කෙසේද යන්න සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි. එහිලා ජනතාවට සියලු සත්‍ය කරුණු දැනගැනීමට පුළුවන්. ලාභ ලැබිය හැකි මෙවන් සුදු අලි හඳුනාගෙන ජනතාවගේ හිස මතින් මේ බර ඉවත් කළ යුතුමයි. අදත් පැය හතමාරක් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් අද ජිනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මාහිමිතම් මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමු වී තිබෙනවා. කොළඹ අගරදුගුරු අතිඋතුම් කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂුලේ මහත්මිය හමු වී තිබෙනවා. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර ගැනීම සහ වින්දිතීන්ට යුක්ති ඉටු කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේ සාකච්ඡා කළ බවයි කොළඹ අගරදුගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2:30ට පමණ මෙම හමුව සිදු වී ඇති අතර විනාඩි 45ක පමණ කාලයක් කාදිනල් හිමිපාණන් මිෂෙල් බැෂුලේ මහත්මිය සමග සාකච්ඡා කර බවයි කොළඹ අගරදුගුරු පදවිය වැඩිදුරටත් පවසන්නේ. කාදිනල් හිමිපාණන් මෙම හමුවට ප්‍රථම පාප් වහන්සේවද හමු වී තිබෙනවා. එහිදී පාප් වහන්සේ සමගද පාස්කු ප්‍රහාරය සහ වින්දිතීන්ට සාධාරණ ඉටු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. පාප් වහන්සේගේ හමුවෙන් අනතුරුවයි මිෂෙල් බැෂුලේ මහත්මිය හමුවීම සඳහා ජිනීවා නුවර වෙත කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ගොස් ඇත්තේ. මම හිතන්නේ අපි දැන් ටික කාලෙක ඉඳලා ඔබ සියලු දෙනාටම දැන්නු පරිදි සෑම විකල්පයක්ම සොයා බලලා වෙන විකල්පයක් නොමැති නිසා ජාත්‍යන්තරට යන්නට අපි තීරණය කළා. මෙහි පළමු පියවර ලෙස අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැන් දවස් 2-3කට පෙර අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේව මුණ ගැසී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳවත් එහි විද්‍යුතීන්ට යුක්තිය ඉෂ්ට කර ගැනීම පිළිබඳවත් කතා කරගත්තා. එහි දෙවෙනි පියවර ලෙස අද දිනේ අද සවස 2:30ට පමණ ශ්‍රී ලංකා වේලාවෙන් අගරදුගුරු හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරිය මිෂෙල් බැෂලේ මාත්මියව හමු වුණා. සෞඛ්‍ය වෘත්තීය සමිතිතා හතක් අද සහ හෙට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සිය ඉල්ලීම් වලට නිසි විසඳුම් ලැබුණේ නැති නිසා යලිත් වර්ජනයක් ක්‍රියාත්මක කළ බවයි වෘත්තීය සමිති පවසන්නේ. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයට අයත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිදා හතක් අද උදෑසන සිට දින දෙකක වැඩ වර්ජනයක් මෙලෙස ආරම්භ කර තිබෙනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට රජය මෙතෙක් කටයුතු කර නැති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹී බවයි වෘත්තීය සමිති නායකින් ප්‍රකාශ කරන්නේ. මෙලෙස මෙම වෘත්තීය සමිති පසුගිය මාස 7 වනදා සිට පුරා දින 9ක කාලයක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුණා. කෙසේ වෙතත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සහභාගී වන්නේ නැහැ. ඒ එම සංගමයට එරෙහිව වාර්ණ නියෝගයක් අධිකරණය විසින් පනවා තිබීම නිසායි. සටන හැර වෙන විකල්පයක් නැති තැනකට අපි තල්ලු කරලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුව. අපිට සාධාරණ ඉෂ්ට වෙනතුරු අපි අපේ සටන අඛණ්ඩව ආරගෙන යනවා. ඒක නතර කරන්න වර්තමාන ආණ්ඩුවටවත් අගමැතිවරයටවත් සෞඛ්‍ය අමාත්‍යවරයටවත් බෑයි කියන එක අපි අවධාරණය කරන්නට ඕන. මර්ධනයට එරෙහි සටන අපි මේ රටේ විතරක් නෙමෙයි ජිනීවා වලට අරගෙන යන්නත් ලෑස්ති. මේ මර්ධනයට එරෙහිව අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානයට ලබන සතියේ පැමිණිල්ලක් දානවා. මේ වජන රැල්ල අද වෘත්තීය සමිතියත් හැල්ලු ලක්කන දැනලාද පත් වෙලා තිබෙනවා. කවදාකවත් සෞඛ්‍ය මෙච්චර පිරුණු නැහැ. කවදාකවත් ලේකම්තුමා හොඳ වෛද්‍යරෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. මුත් පරිපාලන පැත්තෙන් බොහෝ දුර්වලයි. මේක හරියට නිකන් යුක්‍රේනයේ යුද්ධයක් වෙද්දී යුක්‍රේන ජනතාව වැටුප් විෂමතා විසඳව කියලා වැඩ වර්ජනය කරනවා වගේ තත්ත්වයක්. හැම විටම අපි දකිනවා ජිනීවා වල මානව හිමිකම් සැසිවාරය පැවැත්තෙද්දී මෙහි මොකක් හෝ වැඩ වර්ජනයක් හෝ කලබගෑනියක් ලංකාවේ ඇති කරන තත්ත්වයක්. වෘත්තීය අරගල කරන ස්ට්‍රයික් කරන වෙලාවක් නෙමෙයි. අපි බොහොම අමාරු තත්ත්වයකනේ රට තියෙන්නේ. ඉඩ වලට පත් වෙච්ච රටක්. ඉතින් ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය
ක්ෂේත්‍රයේ රෝගීන් තවදුරටත් තව පීඩා කරනවන එක මම හිතන්නේ මේ වෙලාවේ සාධාරණයි. ඒ නිසා මම ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලනවා පොඩ්ඩක් රටේ ජනතාව ගැන හිතලා සාකච්ඡා මට්ටමින් තමුන්ගේ ගැටලු ටික විසඳ ගන්න. කොහොම වුණත් මේ වෘත්තීය අරගල එක්ක හැමදාම පීඩාවට පත්වන්නේ අසරණ අහිංසක ජනතාව. මම උන්ට හැමදේම ඉල්ලන්නේ ස්ට්‍රයික් කරනවනේ මු. අහිංසක මිනිස්සු දුක් විඳිනවා රස්තියාදි වෙන. බේත් දෙන්නේ නැවත්. හයි ස්ට්‍රයික් කියලා බේත් දෙන්නේ. ආයි සති දෙකකට කවදාවත්. ඩොක්ටර්ක් ස්ට්‍රයික්. මේක දැන් ගෙදර යනවා. මම ඉතින් ඉන්න බෑනේ කපුලා අමාරුනේ. රෝහල් වලින් බෙහෙත් ගන්න නැති නිසා ඔසුසැල් වලින් බෙහෙත් ගන්න රෝගීන්ට අද දවසේ සිදු වුණා. මේ නිසා බැරි මරගාතේ වුණත් මේ අහිංසක ජනතාව අර ඉන්ධන පෝලිම් වල ගෑස් පෝලිම් වල ඉන්නව වගේ බෙහෙත් ගන්නත් අද දවසේ මේ විදිහට පෝලිං ගැහුණා. අපිට මේ ඉතාලියේ හම්බ කරන අද රස්සාවක් නැහැ. පඩියක් අපි කොහොමද ජීවත් වෙන්නේ? බඩුව ගන්න බෙහෙත් ටික ගන්න අනිවාර්ය ගාලාද? බෙහෙතුත් නැහැ. ඒ සල්ලි දීලා ගන්න අපිට රස්සාවක් නැති ඉඳන් අපි දෙන්නේ ආන්ගුත් පිළිගන්න බැයි ඉතින් අපි මේ අසරණ වෙලා ඉන්න මේ දෙතුන්ට බෙහෙත් ටිකවත් දෙන්න කියලා. අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඊට මුල් වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනයයි. සමීක්ෂණයට අනුව වත්මන් රජයේ ක්‍රියාපටි පාටිය අනුමත කර ඇත්තේ අපේ රටේ ජනගහනයෙන් 10%ක් පමණයි. එසේම රට ගැන තෘප්තිමත් බව පවසා ඇත්තේ 6%ක් පමණයි. ගැල්ප් යනු ජනමත විමසුම් පිළිබඳ සමීක්ෂණ කරන කීර්තිමත් ජාත්‍යන්තර සංවිධානයක්. මෙම සංවිධානයේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආශ්‍රිතව මූඩ් ඔෆ් ද නේෂන් යනුවෙන් සමීක්ෂණ සිදු කරනවා. මෙම ක්‍රමවේදයම අනුගමනය කරමින් අපේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ආශ්‍රිත සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඊට මුල් වී ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනයයි. මෙම වසරේ ජනවාරි මස තුළදී මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. ඊට වැඩිහිටි පුද්ගලින් 1021 දෙනෙකු සහභාගී කරගත් බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ. ඒ අනුව සමීක්ෂණ වාර්තාව අද එළිදැක්වුණා. ඔබ වත්මන් රජයේ වැඩ කරන ආකාරය අනුමත කරනවාද යන ප්‍රශ්නය සමීක්ෂණයට සහභාගී වූවන්ට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අනුමත කරනවා යනුවෙන් පිළිතුරු දී ඇත්තේ 10%ක් පමණයි. 90%ක්ම වත්මන් රජය ක්‍රියා කරන ආකාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔබ රට ගැන තෘප්තිමත්ද යනුවෙන් සමීක්ෂණයේදී අසා තිබෙනවා. එහිදී රට ගැන තෘප්තිමත් යනුවෙන් පවසා ඇත්තේ 6%ක් පමණයි. 94%ක්ම පවසා ඇත්තේ රට ගැන තෘප්තිමත් නැහැ යනුවෙනුයි. වත්මන් ආර්ථික තත්ත්වයට ලැබී ඇති සමීක්ෂණ අගයද ඉතා වැදගත්. සමීක්ෂණයට එක්වන්ගෙන් වත්මන් ශ්‍රී ලාංකීය ආර්ථිකය නරක අතට සහ දුර්වලද යන්න විමසා තිබෙනවා. රටේ ආර්ථික තත්ත්වය ඉතා දුර්වල බව 83%ක්ම පවසා තිබෙනවා. දැන් අවධානය රුසියානු යුක්‍රේන අර්බුදය වෙතයි. රුසියානු යුක්‍රේන අර්බුදය විසඳීමට චීනය මැදිහත් වීමට සූදානම් වනවා. චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක චැන් වෙන්වින් පවසන්නේ වහාම දේශපාලන විසඳුමකට යා යුතු බවයි. මේ අතර අමරිකාව රුසියානු ගුවන් යානා වලට තම අහස තහනම් කිරීමට තීරණය කළා. රුසියානු යුක්‍රේන අර්බුදයට අදට දින 7යි. බොහෝ යුද විශේෂඥයින් පැවසුවේ රුසියාවට යුක්‍රේනයේ යටත් කර ගැනීමට පැය 5ක් ඇති කියලයි. නමුත් දැන් දින 6ක් ගත වී අවසන්. තම මව්බිම රැක ගැනීමට යුක්‍රේනුවන් දිවිහිමියෙන් සටන් කරමින් ඉන්නවා. රුසියාව ජාත්‍යන්තර යුද නීති පවා කඩ කරමින් ප්‍රහාර සිදු කරන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් ඊයේ දින තුල පොක්කුරු බෝම්බ භාවිත කර තිබෙනවා. පොක්කුරු බෝම්බ භාවිතයේ යුද අපරාධයක් ලෙසයි ගණන් ගැනෙන්නේ. මෙවැනි විට රුසියානු හමුදා බටේන් 6000කට ආසන්න පිරිසකට දිවි අහිමි වී තිබෙනවා. මෙය යන රුසියානු බටේකුට රූබල් මිලියන 2ක් ගෙවන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පවසා ඇත්තේ. යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් 600කට පමණ ජීවිත අහිමි වී අවසන්. ඒ අතර කුඩා දරුවන්ද සිටිනවා. ඊයේ යුක්‍රේන පාර්ලිමේන්තු සැසිවාරයේ ඇමතු යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයට යුරෝප සංගමයේ සමාජිකත්වයේ ඉල්ලා සිටියා. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පැවසුවේ පුටින් යුද අපරාධ කරන බවයි. මෙහිදී භාෂා පරිවර්තකයාද සංවේදී වුණා.
Where are our children? What kind of military factories do they work at? What tanks are they going with or launching cruise missiles? He killed 16 people just yesterday. මේ අතර සිය න්‍යෂ්ටික ආවිපද්ධතිය සූදානම් කර තබන ලෙස ජනාධිපති පුටින් පවසා තිබෙනවා. එසේ පැවසූ පුටින් තම පවුලේ හිතවතුන් ආරක්ෂිත ස්ථානයක සංගවන්නට ක්‍රියා කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. සමහර මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් බරපතල මානසික හා ශාරීරික රෝගියෙකු බවයි. සිහිබුද්ධිය ඇති අයකු හිට්ලර් ගිය පාරේ යන්නේ නැති බවද බොහෝ මධ්‍යස්ථ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්‍රේන් ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද දවස තුල සිදුවන බවයි මාධ්‍ය පවසා ඇත්තේ. චීන විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක චැන් බෙන්බින් පවසා ඇත්තේ දෙරටම වහා දේශපාලන විසඳුමකට යා යුතු බවයි. චීනයට මේ වන විට රුසියාවේ හෝ යුක්‍රේනයේ පැත්ත ගැනීමට හැකියාවක් නැහැ. රුසියානු ජනාධිපති න්‍යෂ්ටික ආයුධ පද්ධතිය සක්‍රිය කිරීමට අනදීම පිළිබඳවද චීනය සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. චීනය යුක්‍රේනයේද ප්‍රධාන වෙළඳ සහකරුවෙක්. මේ වන විට චීනයේද යුක්‍රේනය තුළ සිටින සිය බැසියන් ඉවත් කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රුසියානු ගුවන්යානාවලට තම අහස තහනම් කරන බවයි. මේ වන විට ලෝකයේ විවිධ රටවල් රුසියාවට එරෙහිව තහංචි පනවෙමින් සිටිනවා. ඒ අතර සිස්ට් ගිණුම්කරණය තහනම් කිරීම ප්‍රධානයි. ඒ සමගම රුසියානු රූබලය ඉතිහාසයේ වැඩිම පහත වැටීම ලකුණු කර අවසන්. ඊට අමතරව රුසියානු ජාතික පාපන්දු කණ්ඩායමද ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබෙනවා. රුසියානු ජනාධිපතිගේ ප්‍රියතම ක්‍රීඩාව ජූඩෝ. ජාත්‍යන්තර ජූඩෝ සම්මේලනයද රුසියාවට ජූඩෝ තහනමක් පනවා තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ අපල් සමාගම සිය නිෂ්පාදන රුසියාවට අලෙවි කිරීම අද සිට නතර කර දමා තිබෙනවා. එසේම Google සෙවුම් පද්ධතියෙන් රුසියා ටුඩේ ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය රුසියානු නැව්වලට තම වරායන් තහනම් කර තිබෙනවා. මේ අතර එක්සෝන් මොබයිල් සමාගමද රුසියාව සමග සිදු කරන සියලු ගනුදෙනු නවතා දමා තිබෙනවා. මේ අතර ඇමරිකාව බෙලරුස් රාජ්‍යයට සම්බාධක පනවා තිබෙන බවයි වාර්තා වන්නේ. එසේ කර ඇත්තේ රුසියානු හමුදා බෙලරුස්සී සිටද යුක්‍රේනයට පහර දෙන නිසයි. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඊයේ හදිස්සියේම පෝලන්තයට ගොස් තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ යුක්‍රේන් ජනතාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පවුම් මිලියන 220ක් වෙන් කර ඇති බවයි. බෙලරුස්සී හමුදා බටින්ද යුක්‍රේන් මෙහෙයුමට යොදා ගැනීමට රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් උත්සාහ දරමින් සිටිනවා. නමුත් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසන්නේ තම හමුදාව යුද්ධයට සම්බන්ධ කරගන්නේ නැති බවයි. මේ අතර යුක්‍රේනයේ දෙවැනි විශාලතම නගරයේ බලය යලි අල්ලා ගැනීමට රුසියාව සමත් වී තිබෙනවා. යුක්‍රේනයේ කියෙව්හි පිහිටි රූපවාහිනී කුළුණට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර බෙලරුස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට සහ මොස්කව් තානාපති කාර්යාලයටයි. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල ශ්‍රී ලාංකික සිසුන් මෙවන විට 1500කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. එම සිසුන්ගේ දෙමාපියන්ගේ එකමුතුව විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබෙනවා. බෙලරුසි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 1600ක පමණ පිරිසක් ජීවත් වනවා. අදාළ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමට කටයුතු කරන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඔවුන්ට රුසියාවට පැමිණීමට අවශ්‍ය වීසා බලපත්‍ර ලබා ගැනීමටත් ඉන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමටත් කටයුතු කරන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. සොරකිඹුල් ලකබර උදෘත පාඨය කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. මේ ප්‍රධාන සමරුම් උත්සවය සහ ආචාර්ය පෙළපාලිය ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ගුවන් හමුදා කටුනායක කඳවුරේදී. වර්ෂ 1951 මාර්තු දෙවන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග ශ්‍රී ලංකාව තුළ ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය සිදු වුණා. ඉන් අනතුරුව 1972 මාර්තු දෙවනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වුණා. ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර උදෘත පාඨය කරගනිමින් පුරා වසර 71ක් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි
වුණා. විජයග්‍රාහී මානුෂීය මෙහෙයුමේදී යුද ජයග්‍රහණ ලබා ගැනීම සඳහා නිරතුරු ගුවන් සහාය ලබා දෙමින් සතුරු ඉලක්ක විනාශ කිරීමට සක්‍රීය දායකත්වයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා දුන්නා. ශ්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකින වාසයේම නිරතුරුව මාතෘභූමියට සිදු වූ ස්වභාවික විපත්වලදීද ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සුබසාධන කටයුතු සඳහාද සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් විවිධ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වුණා. මේ අතර 71 වන සංවත්සරයේ ප්‍රධාන සැමරුම් උත්සවය ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී එක්වන සංවත්සරයේ අභිමානවත් හා උත්කර්ෂවත් අන්දමින් සනිටුහන් කිරීමට සියලු දෙනා හටම සුභ ප්‍රාර්ථනා කරන අතර මනුෂ්‍යවාදී මෙහෙවරකට හදවතින්ම කැපවෙමින් රාජකාරී නොපිරිහෙලා ඉටු කරමින් ගුවන් හමුදාවේ මෙන්ම ශ්‍රී ලාංකීය දේශීය සෞභාග්‍ය කරා රැගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ජාතියක අනන්‍යතාවය රඳා පවතින්නේ ඒ ජාතියට අයත් භාෂාව මතයි. ජාතියක සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධානම සාධකයක් භාෂාව. අපේ බස රකින්නට වෙරදරුවන් අතර කුමාරතුංග මුනිදාස පඬිවරයා ප්‍රධානයි. එතුමා සිය ජීවන ගමන නිමාකොට අදට වසර 78ක් සපිරෙනවා. කුමාරතුංග මුනිදාස පඬිවරයා උපන්නේ 1887 ජූලි 25 වනදායි. ඒ දික්වැල්ලේ දික්හේනේදී මූලික අධ්‍යාපනයේ දික්වැල්ලේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් ලැබූ ඔහු පසුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වුණා. 1907 රාජ්‍ය ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් වෘත්තීය අධ්‍යාපනය ලද කුමාරතුංග මුනිදාස පඬිවරයා මෙරට හෙළබස සුරකි සන්නාමයක් බව කිව යුතුයි. හෙළ බස නැසූ සියල්ලන් හමුවේ ඔහු ඉන්ද්‍රකීලයක්සේ නැගී සිටියා. මෙරට පුවත්පත් බසට කුමාරතුංග මුනිදාස පඬිවරයා ඉටු කළ මෙහෙවර අප්‍රමාණයි. දරුවන් වෙනුවෙන් ලියද්දී මෙන්ම වැඩිහිටියන් හමුවේ බස හැසිරවීමේදී ඔහු දැක්වූයේ අදහාගත නොහැකි වූ සරල බවක්. වසර 56ක් තුළ කුමාරතුංග මුනිදාස පඬිවරයා අතින් රචනා වූ කෘතීන් අපේ බස අදක් පෝෂණය කරනවා. ව්‍යාකරණ විවරණය, ක්‍රියා විවරණය වැනි මහා සෛද්ධාන්තික කෘති ලියවූ ඔහු මෙරට සදා අනුස්මරණීය වාග් විද්‍යාඥයෙක්. එසේම හත්පන, හීන් සැරේ වැනි දරුවන්ට ලියූ කතා ඔහුගේ චින්තන පරාසයේ විශ්මිත බවට අදටත් කදිම සාක්ෂියක්. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. ක්‍රිකට් ආගමක් වගේ, ඒ තරමට අපි ක්‍රිකට් වලට ආදරෙයි. කාලයක් අපේ රටේ ක්‍රිකට් බිඳුවටම වැටිලා තිබුණා. උදේ හවස ටීම් එකට මඩ පිට මඩ ගැහුවා. මැච් එකක් පෙන්න ගන්න චැනල් එකක් හොයාගන්නත් බැරි වුණා. මැච් පරදිනවා කියලා දැනගෙන බොහෝ චැනල් මැච් විකාශය කරන එක මගහැරියා. එවන් යුගයක සියත අප ක්‍රිකට් අපේ සියතට ගත්තා. අපේ ටීම් එකට ජලි ජයග්‍රාහී මාවතට එන්න අපි අත දුන්නා. සියත අප විශ්වාස කරනවා වැටෙනකොට අත දෙන්න ඕනේ කියලා, පරදිනකොට දිනනකන් ළඟ ඉන්න ඕනේ කියලා. ඒ නිසයි මූල්‍ය ලාභය ගැන හිතන්නේ නැතිව අපේ ක්‍රිකට් ටීම් එක ගැන හිතුවේ. හතර අතින් අපේ ටීම් එකට මඩ ගහනකොට අපි ටීම් එකත් එක්ක හිටියා. අපට වඩා ලොකු මැදිරි තියන, රටටම පේනවා කියන ඔය කොයි කවුරුත් වැටුණු ටීම් එකක් එක්ක හිටියේ නෑ කියලා ප්‍රේක්ෂක ජනතාව දන්නවා. අපේ ටීම් එකත් දන්නවා. ක්‍රිකට් එක්ක වාසනාවක් තියෙන්න ඕනි කියලා විශ්වාසයක් තියෙනවා. දක්ෂකමයි වාසනාවයි සියත අපේ කැපවීමයි ජනතාවගේ ආශිර්වාදයයි නිසා සියත විකාශන අයිතිය දිනෝ ක්‍රිකට් තරඟ බොහෝමයක් ජයගන්නට අපේ ටීම් එකට හැකි වුණා. අනාගතයේ අපේ ටීම් එක වැටෙන හැම වෙලාවකම දිනන තෙක් සියත ළඟ ඉන්න බව අපි ඔබට මතක් කරන්න කැමතියි. සියත එක්ක ක්‍රිකට් දිනමු. එම ප්‍රවෘත්තියත් සමගින් අද ඔබෙන් අප සමග ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලි තමුවම හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.